ඔබස්වාධදින රූ පහනයේ දෙවාපවත් විකාශය සමකින් මම අශංක දුනුතිලක. මම දිමිතු ඒකන අයක මඩවල මුලින් අවධානය ප්‍රධාන ප්‍රවෘතිී සිරස් තල වෙත. උතුරේ ගංවතුරෙන් පීඩාවට පත්වූුවන්ට කඩිනම් සහන සලසන්න න්නේයි ජනපතිගෙන් උපදෙස් සහන කටයුතු සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත්. ලංකාවට සුනාමි අවධානමක් නැහැ අධික වැසි සහ ගන්වතුරෙන් විපතර පත් වූ සියලු දෙනාට කඩිනමින් සහන සලසන ලෙස ජනාතිපති මෛත්‍රීප පාල සිට සේන මැතැතුමා උපදෙ ලබාද තිවෙනවා. අධික වැසි සහ ගන්වතුරින් විපතර පත් ව මුළතිව සහ කිල්නොච්චි සහ මන්න්නාරම දිස්ත්‍රික් කොළ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙස ජාතිපතියතුමා අදාළ අංශ වෙත උපදෙස් ලාතුන්ා. න්තරතාත්වය පහව යනතෙක් දාන ප්‍රදේශවල ජනතාව අශ්‍ය සීල පහසුකම් ඩනමින් සල ලෙස ප පලසි ැති තු ැනම් දී තිනවා. එෙන් අවශ්‍ය ප්‍රතිපදන ස් ්‍රක් කම්බරුන් වෙ හැකි ක්මින් යොමු කරන ලෙසද නනාතිපතිතු මාත්‍යංශ කම්බරන් ඇතුළ අංශ වෙත උපදෙස් ලබාදුා. තුර ල අකාර ස් ක් කම්බරුන් ුද හමුද ප්‍රතිර සහ ආපද කරමන කර ධ්‍ය න ක්. හන වැඩ සහන් ක්‍රියත්ම කරන ලෙැයි ජනාතපතිතුමා වැඩදුරටත් උපද සබ දීතිෙන්නේ. උතුරු පලාතර බලපෑ තද වැසි හේතුවෙන් කිලනොච්චි මුලිතිවු සහ මන්න්නර්ම දිස්ත්‍රික ගංගතුර තර්ජනයට මුහුණ දේශ්‍රනවා. ඒ හේතුවෙන් පිටා මටම ඉක් මවා ගේ ඉන බඩු ඇතුරු ජලාශකිහි පේකවා දුරද විවෘත කෙරුණ. උතුර පලාතට බලපඇති අයහපත් කාලගුණෙන් පීඩාවට පත්වූුවන්ට සහන් සැල්සීම සඳහා පොලිසිය සහ, ත්‍රීවද හමුදාව මූලිකත්ව ගෙනතිබෙනවා. හෙල්කොප්ට, යානා සහ ආත්‍රාධ යොදාගණනිමින් සහන්න වැඩපිළිවල සාර්ථකව ක්‍රාත්මකයි. අවතැන් පුද්ගලින් සංඛ්‍යාව හලිස් පදහසකත ආසන්න බවයි අපදා කල්මා කරන බධ්‍යස්ථානය සඳහන් කළේ. ෙනවිට කිලිනොිය මලතිීව් සහ යපන දිස්්‍රිකවල පැවතුුණු තත්වේ යම් අඩුවීමක් පෙන්ண்ුම් කරලා. පෙේදා දින තු මිි තු ක වැඩ වැ අ යක් හේතු න් තමයි ම තත්ව ඇතු වුණ ෙන විට ජලාශ විවෘත කිරීම රැසක් අවමත් වාර්තාාවෙන විශේෂම පහල වාරි පෙදෙස්වල සිට අසල සිද නතාව මේ පිරිබඳ විශෂය අධහනින් පසුවීම ඉතාමත් වැද ගත්වෙන මෙම දිස්ව්‍රක පහපුරා උදුර පලාාතය දිස්වක පහපුර ඇතිවුණු ගත්වය සමගම පීඩාවටත් මුළු සංකඛාව පවුල් ධහතුන්දහ හසි හතලි සහික පුදගලන් හතලි සතරදහ නමතිේ පන නමක් බට ම ද පපදක නක ඒක කියය අපිට වර්ත කල තිබෙන්නේ ජනතාව යවත් කලලා ආරක්ෂතව රඳපු ස්ථානය පලස් දෙක් තතිබවා. එම ස්ානයල් පුරා පවුල් දෙදහස් හයිසිය හැට එක පුදගලයින් අටදහ පන්සිය තිස් නම්ම දෙනෙක්තාවකාලගව රන්දවාතිබෙනවා. පිසුවාහර ඇතුළ සියලු සහන ලබාදීම කණ්ඩව පෙේදා දිනේ පටන් සිදු කරල තිබෙනවා යම් ගැටුවක් ඇත්නම් එකයි එකයි හත දුරකතරන් කෝස්සේ අබදක බලකට ධ්‍යස්ථායේ දුරකතන මැදිරිය අමතන්ද පුළොම හදිසි හෙුම් ප කරන බෝටු ඇගුල් ඇතුළු සල් දේවල් එම උතුර පලාාත ආසන්නන්නේ වවුණ්‍යාවපුනෑව නවි හමුදා කඳරේ අවසාන කතකල තින අවශ්‍ය පරිදි ඉදිරියේදී ලබාගැනීමසඳහා. දහරනි පාත වර්ශාවත් සමඟ ඇති වූ ගංවතුරතත්වෙන් මුලතිව කිිුච්ච සහ යාපනය දිස්ත්‍රක් වලට බලපෑම් එල්වී තිබෙනවා කිුච්ච දිස්්‍රරික්ේ ජලගලම් වලින් පවුල් එදහස්තුන්සය හතලි අටකට අයත්පුත් කලින්, හ දහ සයිසය තිස්තුන් දෙෙකු පිඩාවට පත් වී සිටනවා. ඔවුන් සහන මධ්‍යස්ථාන දාහතක රඳවා ඇති බවයි, ආපදා කළමනා කරන නිලදහරින් ප්‍රකාශ කළේ. සහනකටියුතු පිබඳ කිලනොච්ච දිස්ට්‍රික්කියක කාරයාලේ විශේෂකච්ඡාවක්ද පැවැත්වනා. ොලතව දිස්ට්‍රික්කේ පවුල් එදහ සාරසිය දහතරකට අයත්පුත්ගලින්, හරදහ සාරසිය හතරිස්තුන් දෙෙකු පීඩාවට පත්වසිටිනවා. ඔවුන් සහන අධ්‍යස්ථාන විසිද දෙකක රඳවා ඇති බයි වාර්තාාවන්නේ. මන්න්නරම දිස්ට්‍රිකේ පවුල් විසිහතකට අයත්පුත්ගලින් අසු පස්දනිකු පීඩාවට පත්ව ඇති පව, මන්නරම ආපදා කළමනා කරන මධ්‍යස්ථාන නිලධහරින් ප්‍රකාශ කලා. ාවට පත් ජනතාවට සහන සලසීම මේ කටයුතු සඳහා, පොලீසිය සහ ත්‍රවිධ හමුදාව මූිකත්ව ගෙන කටයුත්තු කරනවා. හදිසි මුදාගැනම් සඳහා අශ්‍ය නිරීක්ෂණ කටයුතු සඳ, ගොන් හමුදාවේ බෙල් දෙසිේ දො හෙලිකොප්ට ියන්ය සහ වයි දොළහයානය යොදාගෙන තිබෙනවා. සහන සැසීම මේ කටයුතු සඳහා ඩිංගි ආතුරා නාවයක් සහිත නවිකණ්ඩායම් හයක් අදා නිස්ථාන වෙත අනුක්ත කර ඇති බවයි නවික හමුදාව ප්‍රකාශ කලේ. ශිවපුරම් ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටි පවුල් හතුනක සාමාජකයින්. පනස් දෙනකු සහ, රාමනාදන් පුරම් මොරුසි මොටයි, පන්නන් ක්ඩි ප්‍රදේශවල පුත්කලෙන් දෙසය පහළොස් දෙනකු නාවික හමුදාවේ සහ යුදහමුදාවේ බටපිරිස්වල ැතිදිහත්වීමෙන් මුදා ගෙනැති වෙනවා. යොදහමුදාවේ මැදිහත්වීම ලු මඩුවවෙේ කැඩීගිය වැැවබැම්ම වැිකොට්ට යුදා පිළිසරකිරීමද සිදුකරුණා. පීඩාවට පත්ව සිටින ජනතාවට ආහාර සැපීම ඇතුළු සහන කටයුතු සඳහා හමුදා කන්ටයම් සුවිශේෂී දායිකත්වයක් ලබාදී තිබෙනවා. අයහපත් කාලිගුණ තත්තුවයද නොතකමින් හමුදාව දැඩිකැපවීමෙන් යුතුව සහන කටයුතු සිදුකිරීම පිළිපඳ ප්‍රදේශයේ සිංහල දෙමලචරතාව සියප්‍රසාදය පල කරනවා. න්තු ලසියාාවේ ඇති වූ සුනාමිතත්වෙන් ශ්‍ර ංකාවට සිදු බලපෑමක් නැති බව ආපද කළමනාරන මධ්‍යස්ථානය අබධහරණය කරනවා. මේ පිළබඳ තොරතුරගෙනෙන්නේේ අපපදා කළමනා කරන මධ්‍යස්ථාන සසාකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩි පෙිමහතා. ඉදුනශය කලාපයේ ඇතිවුණු එමස්ුනාමි තත්වයක් පිබඳ ආපදකළබ කර අධ්‍යසානීට වර්ටාවන කරැකෝටා කියන ප්‍රදේශයම සමුද්‍ර සදයේ ඇතිවුණු ගිනි කඳු පිපිරිපක් හේතුවෙන් තමයි, මෙම රාල පහර හේතුව සුනාම තත්වයක් ආරම්භවෙලා තිබුණේ අදෝද්‍යශන හතරයි තිහයට පමණ තයි මෙ තත්වය ඉදුශාව වාර්තාාව තිබන්නේ මේ තත්ත්වත් සමඟ අපි කාලගු ද්‍යාධ පත්මීන්ව සමඟ සම්බඳ වනා ලංකාවයිට ගිනකඳු පිරි හතුව බලමක් නැතිව තමයි කලුණු වි්‍යා්‍ය පාත්මේන්තුව අපිට වාර්තක ල බ ප ර නික. න්ස දනවත් කල බෙනවා මේ පිළිබඳ කලබලට පත් යුතු නහෑ අවශ්‍ය පරිදි අප තොරතුරු සහයේ දැනවත්වීම් ජනතාවවිත කරන නව අදයන පොදු සහතික පත්‍රව සාමා්‍ය පෙළවී බහගේ පිළිතුරු පත්‍රයගේ මේ කටේතු අදා රම්භ වනා. අධිර දෙකක් අටතේ එම කටයතු සිදු කරෙන බවයි විභාගකම සාරයස් චෙනරල් සත් පූජිතමහතා ප්‍රකාශ කළේ. ඒවර අපද සාමාන්‍යතලදාාගේ පිතුරපත් ැීම අධදදින ආරම්භ වුනාා එනම් දෙසැම්බර් විසිතු වලදින ඒ අවසං වන්නේ දෙදාත්ත අහනමයේ ජනවාරි පලවවෙ නිදා ඇැ දෙසැම්බර් විසි පස්සන දින නිවාලු දිනිහස්සෙනවා නත්තර උත්තවේලිත්තෙන් දිවෙයිනිී නගර පනස් පහක ඇගේ අධ්‍යසාහන එකසිය අටක් පොස්සේ මෙම උත්තරපත්්‍රර ැගීමේ සටයතු ක්‍රියාත්ත වෙනවා මේ සඳහා ප්‍රවීණ ගුරුවරු ස් පන්ඳහත් අමන ස්‍රවාගි වෙනවා. විෂයන් සුළු ප්‍රමාණයක් දෙවිනි අදිරයේ ඇගේම සඳහායුදාගෙන තියනවා. ඒ ආරම්භවෙන්නේ යෙදත්තහනමින් ජනවාරි අටවෙනිදා ඒ අවසං ජිතවන්නේ ජනවාරි අදාහත් වලද මාතර කවුරු ගමුව ප්‍රදේශයේ අනතුරකින් තරුණින් දෙෙනෙකු ජයවිතක්ෂයට පත් වනාා මේ සඟ තවත්ුවත් කකිහිපයක් හෙටියෙන්. මාතර කම්ුරුගමූ ප්‍රදේශයේදී අද අලවිමසිද වූ අනතුරකින් යතුු පැදියක ගමන් කළ තරුණින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්තොරා. අවුරුදු විස සහ විසි එක යනබයස්වල පසුවන ඕවන් මාතර තිහකොඩ සහ ගල්තුල ප්‍රදේශවල පතිංචිකරවන්. යතුරු පැදිය මාර්ගයෙන් ඉවතර පැන අසලති වූ කනුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය සැකරන්නේ. මේ අතර හැටැන් භගවන්තලාව ප්‍රධහනු මාර්ගේ නෝවුට් ගලන්කන් ප්‍රදේශ්වති බෞසුරතයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. කිසිවෙකුටත් ඉන්හා නිසිදුව නැහැ. අධික වකය අනුතුරට හේතුව බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පාසල් දරුවන් ඉලක්ක කරගණින් මද්‍රව්‍ය අලවි කළ ස්ථානයක් වැටලීමට නිිට්ට පෝ පොලිසිය සමත්තුනා. ම බ ද්‍රව්‍ය ලෝග්‍රෑම් හ සමඟ සැකරුවෙකුද අත්තරංගෝට ගෙන තිබෙනවා. සැකරු අත්තන ගල්ල මහේස්ශ්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීීමිතයි. පිරවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීත් වහන්සේ සඳහා විධය භාෂා ප්‍රගුණ කිරීමේ අවස්ථාව ද උද්දා කළයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා මිදනය පුරාණ මහ හාරස්ථානය පැවැති උත්සවයකකිී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. මිදනිය පුරාණ මහා විහාරාධීපති පූජ්‍ය කිංචි ගුණේ ඉන්ත්‍ර සිරිස්වාමීන් වහන්සේගේ පනස් පස් වන ජම්මදිනය වෙරුවෙන් සම්පාතනය කෙරනු ප්‍රනාාම පූජා ග්‍රන්ථය විපක්ෂනාය මහින්ද රජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිද්ුවනා. පූජ්ජය කැප්පෙටියාවේ බුද්ධ සිරිස්වාමීන් වහන්සේ ග්‍රන්ථයරාචනා කළේ. මෙහිදී අදහස් දැක්වූ මහින්දරාජපක්ෂ හතා. ාසාාව හදාරන්න අනිවාරි ක මුතු. වඩපුුව කිසිඩපුුව රන්ස වඩපුුව ජපාන් බාසාාව ඩ පුළුවන් චීන බාව වඩ පුුවන් මේ ඕනෑම බාෂාව ඉගරගන්නට අයි්‍යයකෘත්තියනවා ඒ කළ යුතුව තියෙන. එැයිම විසස් නිසා අනිවා ශප්බට පත් කරලා පිරව වල පඩි හාමුදුරුලුන්ට බාසාාව හැළුවත් බුද්ධාගම ප්‍රචාය කිරීමුද මැරීයල සිංහල බාසාව දමුගරන්දපුූ මහා සංගරත්නය සහ මහචන නියජතයෙන් නැතුළු පිරිසක් මෙ මවස්ථාවට සහභාගී වන. ක්ෝම්බර් විසි හයපනතා අආරම්භගුණු දේශපාලන අර්බ දියනුවන්ට රට ආර්ථික ීට බඩා ශක්තිමත් කිරීමට හැකි අවතිබූ බව අමාත්‍යසාගල රත්නා අයක මහතා පවසනවා. වරාය හා නාවික කටයතු දක්ෂණ සංවර්ධන අමත යදුරින් පිදුම් ැබූ ඒ මහතා පිළිගැනීම සඳහා මාත්‍ර ඩස්ට්‍රික්ෂනතාවව සංගධාන කරතිබපු උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්මණි ඒ හතා මේ බව ප්‍රකාශ කළේ. ඔක්ටෝබර් විසිහයවනිදා ආරම්භ වෙලා දින පනස්සකක්, ගත වූ ඒ දේශපාන අර්බු දෙෙන් අපේ රටට අපි රටේ ජනතාවට විසාාල හානියක් සිද්ධ වනා තෙල්මිල මීට වඩ අපිට අඩුකරන්න තිබ්බ, අපේ ආර්ථකය ශක්තිමත්‍රයමින් ආපු නිසා. එවගේම රුපියලේ අගේ මෙතරං වැටෙන්නෑ ඒ ඒ අර්බුද ඇතිවුන් නැත්තා. ඒවගේම ගම්වල අපි සිදුකරමින් ආපු සංවර්ධනය කඩාකප්පල් වනා මේ හැම පාඩුවක්ම බලය නැති පිරිසක් බලය වෙනුවෙන් කරපු අරගලයක් නිසා. ඇති නමුත් අවසානයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරගන නි්‍යානුකූල රජය අපි බිහිකරගන නැවත නතරවෙච්, වැඩ කටයුතු ආරම්භ කරනෝබ. බෙදහස් දහනය වස්ේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදේ ශක්තිමත් කරන නවදේශපාලය සංස්කෘතියක් බිහි කිරීම අරමුණ බව පාලිමිේන්තු මන්ත්‍රී නාලින්දේ ජයතිස්සමහතා පවසනවා. බලාපොත් ව ද හන වසර තුළද ට පජාතන්තවාදේ ශක්තිමත් කරන්න ඒවගේ දේශපාන සංකෘතියක් ස්ථාපිත කරන්නසා රට ගඩනගීමේ දිාවට යම්පියවරයාන් තබන්නට අරම්භ කරන්න. එය අනුව දෙදස් දනය වසරේ පළව මාසය තුළදී. විදාහක ජනත්පත් දර හවසකිරීමේ යෝජනාව පාලිමේන්තුවේ සම්මත කරගෙන ය ජනමචාරණයකට ගිහිල්ලා, විදායක ජනාධිපති දූරය කියන්න අත්තනෝමතික දූරය. යටට අතු ාදම ජනතාව ම ක්තිබර ත්සාගරනවා ඒවගේම එතරින් පස්සේ මසයක් ඇතුළදදි මෙර ජනතාවට අස්ථාවක් ලබාදෙන්නට අලුත් පාලිමේන්තුව පත්කරගැනීම සහ පාර්ලිමිති ැතිවර්ණකට යන්න ඒ පාලිමේන්ට මතිවරණනේදී රටේ ජනතාවගේ ගරුත්තුව අරක්ෂා කරන්න පුළුවන් දේශපාලන සදාචාර් රකින්න පුළුවන් මන්ද්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරුවන්න කියන අපි ජනතාවට කියනවා. න්ත්‍රීවරයා මෙම දහස් පාලළ කළතු රෙදිස් ්‍රික් පුස්තකාල සඳහා මන්ත්‍රී ප්‍රපාදන අයටතේ පොත් ට්ටල බෙදාදීම උත්සවයකට සහභාගීවෙෙන් කළුතුරෙදිස් ්‍රික් කම් කාරයාල පැති ත්වයට, ප්‍රදේශවාසින්නැතුළු පිරිසක් සහභාගී වී සිටියයා. වත්මන් ආණඩුවෙේ ඉදිරිී කාල පරිච්වේදය තුළදී උපරිම ජනතතාසයයක් ඉටු කරන බව පර්ලිමින්තු මන්ත්‍රී හර්සෂන රාජ කරුණා මහතා පවසන වාා. මිගමුයි පැවැති එක්සත් ජාතික පක්ෂ බලමන්ඩල රැසීමකට එක්වමෙනී ඒ හතා මේ බව කියා සිටියේ. මෛත්‍රී පාසිරිසර ජනායපත්තුමාට පින්සිද්ධ වෙන්න. අර කනක්තන්න UMPි කාරයවත්තැන් නැල්ල ඉන්නදනගීතා පැදිලෝ ප්‍රකාශ කරන්න අපි දැන් එකතුමු. අප එකතු වෙලා එක්සත් ජාතික පක්ෂිකයන්ට විශේෂයෙන්. අවුරුදු විස්සකින් කරගන්න දෙයක් නැතුව රැකියාවක් නැතුව දීමනාවක් නැතුව උසස්වීමක් නැතුව කරකයාගන්න දෙයක් නෑ අපිට දැ නෞුරුද්දක් එක මාරන්තීර තමුන්නාන්සෙල්ලාට කෙලෙකුණ සලකන්න අපි නායකතුමාට බල කරනවා අපේ පක්ෂේ නායකවරුන්ට බල කරනවා ඊළග මැතිවරණයට මෝලි දෙෙක් ස්සල්ලා අපේ පුර ගලෙන් ිඳු වැැව ප්‍රදේශය පැතුර ඇති ළඹුවන් විශේෂයක් නිසා වගාවන්ට හානි සිදුවීති බෙනවා. ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ අක්කර සයකට වැඩි ප්‍රදේශයක වගාව දළඹුවන් නිසා හානිවී ඇති බවයි, අප වාර්තාකරුවන් පැවසුවේ. ඉන්දියයා ඇතුළු රටවල් හතලිස් හත්තරක මෙම දළඹ විශේෂය ව්‍යප්ත වී ඇති බව සඳහන්. වගාහනිවීමම් නිසා ගොීන් දඩි අසීරෘතාවකට පත්ව ඇති බවයි, අප වාර්තාකරුවන් පැවසුවේ. නැවත දිවාපවත් විකාශය සමකින්. මන්නරමත් ිල්පත්වත් අතර පිහිතාා තිබෙන පුක්කුලිම ගම්මානයේ පිළිබඳ අප හෙළි දරව කලාා ඔබට මතක ඇති. මහත් පේඩනයන් මැද ඒ ගමතුර ජීපත්වන අහිංසක මිනිසුන්ට පහිට වෙන්නට හදවතට දුකදැනන්න අපේ ම රටි උතුම් මිනිසෙක් ඉදිරිපත් වෙලා. ගම ජනතාව කොයිතරම් දුදගදහට වලට මොුද ොද කියෙන කාරණ පිවලව.යින් තෝර්තියඔස්සේ මීට පෙරවර්තා කලා මපිට පස්ස නබට දකනට ලැබෙන්නේ පෝක්කලම ගම්මානයට මීට වස්සර කිහිපයකට පෙර උරුම් වෙලා තිබුණු පර පාසක් මේ ගොන්නනකිල්ල පසලක් විදිටත් වන් විදතකති. නමුත් වසර ගානාවක් තිස්සේ ගොඩනැගිල්ලෙන් කිසිු ප්‍රයෝජනයක් ගන්න එකැන මේ ප්‍රදශය කිසිුදු පාසලක් එමන්නම් පෙර පාසලක් ති්‍යාත්මක වෙන්නන්නහ. කන්න කෑමක් නැතුව බොන්න වතුරපොදක් නැතුව දුක්විඳෙන මේ අහිංසක මිනිස්සුන්ගේ අහිංසක ආයාචනය අප මුල් වටටම අරගෙනකිය. ඒ ආයචනය දැකපු ශිෂ්ටලන්තයේ ජීවත්වෙන චිරස් ආමටමහතා මේ ජනතාවට පේටවෙන්න අද ඉදිරිපත්වෙලා. මේ උත්සව සමයේ බොහෝ දෙනා උත්සව සමරන්න ඕන තරම් මුදල් විදම් කරනවා. හැබැයි මෙවන් සමයක තමන් වෙනුවෙන් නැතුව. අනුන්ගේ දුකමෙනුවෙන්, තමන් මහන්සයෙන් හරිහම්භ කරගත් මුදල් වියදාම් කරන මේ උතුම් මිනිසා පිළිබඳව අපට තිබෙන්නේ මහත් ගෞරවයක් මේ ගම්මානයේ ජීවත්වන පාස්සල් යන වයසේ පසුවන දරුවන්ට පොත්පත් ඇතුලු පාස්සල් උපකරන ලබා දෙන්නත් ඔහු කටයුතු කරලාතියෙනවා ලලා මන්ර පංචි ගමක ස්කෝලය ලමයි කෝල ටටඩ රි මග. ो में इत सेතිට कॉलලා මई ज ඉන්න हैේ शरीलां शीशने काीना මයි आ कुछ में जापा रहे होना नजार जाही කියලා අපි දෙන්න එක වෙला තමා මේ पूुරම් කියන ගමට उතवක් කරමු කියली வர்ला मैं पක उदा हु करලා आईने बම सा मेंන්තසෙන आगे වැඩे को लोगක पनेला කවරාව මිනිස කව් කරල ලංකාවේ නැති බැරි කට්ටියයට පොළු උදගව කරමු කියරිවෙලා කො හිටියත් අපි මේච කල් අපි ඉතාම ලංකාව ගැන තමා නිසේම බලාගන ඒ අපි බැක්ලව් එක කෝමත් ලංකාවේ තමා තියෙන්නේ අපිට බොහම ස්තුූතියි වෙනවා ඒ දව අයිතිීසිෙන් දානවා දැක්කම කවතාව කවුුවගේ කව් වෙලා මෙෑවාගේ දේවල් උලෝම්පුවාන් කට්ටියට කරන්න කියල වෙලා දැන් පොත් හි පයක්ි හො. පాල ධ్්‍ය స్థන පට ලංක හැත් හයට පුහුණු අවසන් කළ නිලධහරින් සහ ෙස නි ේ විසිතුනක් වි ර ේ උත්වේ මධ්‍යస్ථානයේදී පැවැත් ුණ. පනස්තු න න දපති త ොඩපි මහත ඇතුළ ే් නිලධහරින් ක් න. ෑ ර කවි නිලධහරී පాට ాලාාව, දක් තු ශිෂ නිලධර ලෙස ුసල හිමි කරගත් තුన හි చి දක්షత හිම ර හිමි කරගත්. ලබ ගරික බල ප්‍රදේශ තුළ පිහිට දවස්ථානක සේ විශසක් සඳහ නත්ල් උත්සවේ වෙනුවෙන් රොපයාල් පනස්දහසක මුල්්‍යාධාර ලබාදීමම නියෝජ නගාධිපතිTMM ඉක්බාල් මහතාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුුණ. මල්්‍යාධාර පිරිනමීම උත්සවේ කොළඹ මහනගර සභහ පරිශ්‍රදී පවැත්වුණ. න්ත විද්‍ය ල ස්ත ගොඩන ගල්ල සිස යිතයට පැවරීම ජීව පදනේ සමහපති ොන් සි පෙේර හත්මියගේ ප්‍රධහනත් පෙන් සිදු කරුණා බ ලන්තත් ේ පැති ස් කා ගොඩනගිල්ල ප්‍රති ංන්කරනය සඳහා විශාල පිරිසකගේ දායකත්වේ හිමි වුණ න්ත ම විද්‍යාලේ ියෝජ විදු ල්පති නිලන්ත ඩුවන පියරතුමා ඇතුළු පරිසක් එමවස්ථාවට එක් වුණ. සිසු දරුවන්ත්‍ර ආශිර්වාද පාර්ථනා කරමින් දේවමහයක් ද මෙහිදී පැවත් වුණා. දේශී අවෂද එක්දහස් අටකින් සමන්විත පූජාවක් පලාවෙලශ්‍රී සුමනානන්ධාරාම පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වනාා. 温度න්ු අප හොය වෙන් වෙන් පැවැත්වුණු බිම පින්කමට විශාල පිරිසක් එක්ව සිටියා. පලාවෙල රතනාකර ප්‍රාත්මික විද්‍යාල ක්‍රීඩා පිටියේ සිට, පෙරහැරකින් පැමණි පිරිස දේශී අෂදඇතුළත් මංජුසා විහාරස්ථා ූමිය සකස්කරතිබූ විශේෂක කටිවලම අවෂද තැන්පත් කලා. ජාතික තරණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඒ එක කිය හත්වන වරටත් සංවිධාන කළ ඔව්න කෙටිහා වාර්තා චිත්‍රපටල, ජතික චිත්‍රපට සස්ථාවේ තරංග නිශාලාවේ දී පැවැත්වනා. කෙටිහා වාර්තා චිත්‍රපට තරන්ගේ සඳහා නිර්මාණ සය කටාසන්න ප්‍රමාණයක් ලැබීති බුණා. ඉන් අවසන් වටට තේරුණු කෙටි චිත්‍රපට දහය සහ වාර්තා චිත්‍රපටටක් මෙලස ප්‍රදර්ශනය කෙරුණා. ඒ සමගින් ITයන් දිවාාපොත් විකාශය අවසන් වන් පා. සවස දෙකට අපගේ පැන් පැපු අතිකාශය බලපොල්තුවන්. ඔබට සුබදවසක් www.ipnnews.telk.